සාහිත්‍ය කියලා කියන්නේ රසවත් බවත් අර්ථවත් බවත් රටේ විවිධාකාර රාජ්‍ය මට්ටමේ පෞද්ගලික මට්ටමේ සාහිත්‍ය උත්සව පැවැත්වුණාට බෞද්ධ සාහිත්‍ය කෘතීන් අගය කිරීමක් දකින්නට ලැබුණේ නැහැ. අපේ ඉතිහාසයේ ඉඳලාම අනුරාධපුර යුගයේ ඉඳලාම ගද්‍ය පද්‍ය චම්පූ සාහිත්‍ය ලියවිලා තිබෙනවා. එහෙම ඉතිහාසයක් තියෙන රටක නූතන යුගයේදී බෞද්ධ සාහිත්‍ය කෘතීන් අගය නොකරන්නේ මන්ද කියන ප්‍රශ්නය ජගත් සුමතිපාල සභාපතිතුමා නැංගුවා. 2007 වර්ෂයේදී අපි බෞද්ධ සාහිත්‍ය උත්සවය එතුමාගේ සභාපතිත්වයෙන් ආරම්භ කළා. අපි අනගාරික ධර්මපාලතුමාගේ 150 වෙනි ජන්ම උත්සවය සමරලා එක අවස්ථාවක බුදු සාහිත්‍ය උළෙල පැවැත්වුවා. තවත් අවස්ථාවක අපි වලිසිංහ හරිශ්චන්ද්‍රතුමා සැමරුවා. බුදුමහා සමුළුවේ ආරම්භක සභාපතිත්වය දරන්නේ ඩී.බී. ජයතිලක සිරිමතුන් විසින්. එතුමාවත් අපි සිහිපත් කළා. ප්‍රබල සංසිද්ධීන්, ප්‍රබල චරිත සිහිපත් කරමින් අපි බෞද්ධ සාහිත්‍ය කෘති තෝරලා සම්මාන තෑගි උපහාර ලබා දීලා තිබෙනවා. බුදුමහා සමුළුවට සියවසක් පිරෙන අවස්ථාවයි මේ. අපේ රටේ ප්‍රධානතම බෞද්ධ සංවිධානයයි. බුදුමහා සමුළුව දිනේවායි පතමින් මං නිහඬ වෙන්නට කැමතියි.